සුබද සක් කියල පිළිගන්නවා DP Education විසින් ගෙනන ලට ගෝස්සකත්තක එකතුන වල හැමෝම. ඉතින් අප මේ සෙක්ෂන් එකද අපිට අවශ්‍යලා තියෙනවා දැන් අපිට අපේ කාඩ් ස්ටේට් එක අපි දැන් සේව් කරගන්න අපේ කාඩ් ප්‍රොයිඩ එකට ඇඩබෙන ඩේට ටික තැන්මට අවශ්‍යයි මගේ ප්‍රොයිඩ එකෙන් මගේ ඩේටටි ඇක්සස් කරගෙන මගේ කාඩ් පේජ්ගේ ඩිස්පලේ කරගන්න යි ඉතින් මේ ගොඩක් කමාරු දෙයක් නෙවේ දැන් අපි බලමු කෝඩ්ඩගෙන් මේ දේවල්ටික හරියට කරගන්නේ කොහොමද කියලා. අපි මේ ක්ෂණය කරගන්න අවශ්‍යවෙන්න මේදිර කාට්ක ඇඩ්රගන්න අයිටම්ස් ටික අපේ කාට් පේජ්ජිකට ඇවිල්ල ඩිස්පලේ කරගන්න එක. අයි බලමු ඕක කොහොමද හරියට කරගන්න කියලා. ඊට කලින් මං ඔයාලට කලින් සෙක්ෂණ එකද කියල දුන්න කොහොද මේ කන්සියුම එක අපි හරිට දාගන්න කියලා. වාට ගොඩක් හොඳ දෙයක් ම මෙතන්දි හොඳ ප්‍රක්ටිස්යක් විදිට මතක තියාගන්න. අපිට පුළුවන් මෙන මෙතන අපේ කන්සියුමේගේ ටයිප් එක කියැන මොන කන්සියුම එකද මොන ප්‍රයිඩ එකට අපි කන්සියම් කරගන්න කියලා මෙන මේ දිර අපිට කන්සීම ලක්ුණ කරගන්න මෙ මේ තිර වාඩගුල මෙ මෙතන කන්සීම එක ඩිෆිනේෂන් එකට ගියාම වඩගුල මෙ මේ කන්සියම එක ප්‍රොයිඩ් එක මොනද මේ තින් බලන්න කන්සියම් ස ප්‍රොයිඩ් වගේ ප්‍රොයිඩ් එක මෙතැන්ට දාගන්න පුළුවන් හරි රයි හරි දැන් අපිට අවශ්‍යෙන් අරටික ඩිස්පලේ කරගන්න දැන් අපි බලමු කොහොමද කියලා ඔක කරගන්න දැන් අපි මුලින්ම යන්න ඕනේ අපේ කාඩ් පේජ් එකට එහෙනම් අපි කාඩ් පේජ් එකත් අපි කන්සියුමර් කෙනෙක් විදිහට කාඩ් පේජ් එකත් හදාගන්න අවශ්‍යයි මොකද අපි මෙන්න මේ ඩේටා වලට අපි කන්සියුම් කරගන්න නිසා අපේ ස්ටේට් එකේ හරි ඔයාලට පේනවා කාඩ් පේජ් එක අපි දැනට අබ්බාග විතරයි සෙටප් කරගෙන තින්නේ අපි බොඩි එක සෙටප් කරගන්න මුලින්ම හරි මම මේ විදිහට බොඩි එක සෙටප් කරගන්න මම බොඩි එකම කන්සියුමර් කෙනෙක් විදිහට දාගන්න ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කන්සියුමර් කෙනෙක් විදිහට දාගන්න මගේ කාඩ් ප්‍රොවයිඩර් එකට තමයි මම කන්සියුම් කරගන්නේ මගේ කාඩ් පේජ් එක නෙමෙයි කාඩ් ප්‍රොවයිඩර් එක තමයි මම කන්සියුම් කරන්න හරි ඔය පොඩ්ඩක් බලන්න කාඩ් ප්‍රොවයිඩර් එක ඉම්පෝට් වුණාද කියලා වාඩ බලන්න කාඩ් ප්‍රොවයිඩර් එක ඉම්පෝට් කරගන්න නැත්තම් හරි වාඩ වෙනවා කාඩ් ප්‍රොවයිඩර් එක ඉම්පෝට් වෙලා තියෙනවා දැන් මෙතන පොඩි දේවල් ටිකක් අපි හදාගන්න අවශ්‍යයි රයිට් මුලින්ම මෙන්න මෙතන වාඩ පුළුවන් වෙන්න ඕනේ බිල්ඩ් එක දාගන්න බිල්ඩ් එකට පාස් කරගන්න අවශ්‍ය දේවල් කිහිපයක් තියෙනවා වාඩ වෙනවා කන්ටෙක්ස්ට් එක වැලියු එක චයිල්ඩ් කියන තුනම අපිට බිල්ඩ් එකට ඇඩ් කරගන්න වෙනවා හරි රයිට් මෙන්න මෙතන මේ කන්ටෙක්ස්ට් එක මෙන්න මේ වගේ ඩේටා ටයිප් ටික දාගත්තත් දාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි ඇත්තටම මේ කන්ටෙක්ස්ට් එක කියන්නේ අපි බිල්ඩ් කන්ටෙක්ස්ට් එක බිල්ඩ් කන්ටෙක්ස්ට් එක තමයි අපි කන්ටෙක්ස්ට් එක විදිහට ගන්න. and මෙතන value එක කියන්නේ අපේ කාඩ් ප්‍රොයිඩර් එක. එහෙනම් මම මෙතන මේක කාඩ් ප්‍රොයිඩර් කියලා දාගන්නම්. කාඩ් ප්‍රොයිඩර් කියන්නේ අපේ ප්‍රොවයිඩර් එක. and මෙතන child කියන්නේ widget එකක්. මේක නල් වෙන්නත් පුළුවන් හරි රයිට් දැන් මම රිටර්න් කරගන්න මුලින්ම මම රිටර්න් කරගන්න කොලමයක් දැන් මගේ කාඩ් පේජ් එකේ ලිස්ට් view බිල්ඩ් එක තමයි මම දාගන්න අවශ්‍ය වෙන්නේ මම මුලින්ම කොලමයක් ඩිස්ප්ලේ කරගන්න මොකද මට කාඩ් එකේ ටෝටල් එකක් ඩිස්ප්ලේ කරගන්න ඕනේ යටටම වෙන්නේ ඒක නිසා මම මේක කොලමයක් විදිහට හදාගන්න රිටර්න් කරගන්න අවශ්‍ය නිසා වාඩ පුළුවන් සෙමිකොලන් එක දාගන්න මම මෙතන චිල්ඩ්‍රන් ලා තමයි පාස් කරගන්න අවශ්‍ය වෙන්නේ මම මුලින්ම කාඩ් එකේ නැත්නම් අපි කාඩ් එකේ තියෙන අයිටම්ස් ටික නැත්නම් මෙන්න මෙතනට આવොත් අපි කාඩ් එකට ගියොත් මේ අයිටම්ස් ටික අපි අර පැත්තෙන් ඇඩ් කරගන්න අයිටම්ස් ටික මුලින්ම අපි ඩිෆයින් ඩිස්ප්ලේ කරගනිමු මොකද මම අපි කන්සියුමර් කෙනෙකුත් දාගත්ත නිසා අපිට පුළුවන් ස්ටේට් එකේ තියෙන වැලියුස් ඇක්සස් කරගන්න මෙන්න මේ කන්සියුම් කාඩ් ප්‍රොවයිඩර් කියන වේරියබල් එකෙන් රයිට් මම මුලින්ම එක්ස්පෑන්ඩඩ් එකක් දාගන්නම් මේකට එක්ස්පෑන්ඩඩ් එකක් ඇතුලේ චයිල්ඩ් කෙනෙක් විදිහට මම ලිස්ට් view බිල්ඩ් එකක් තමයි දාගන්නේ ලිස්ට් view listview.build එක. හරි දැන් ඔයාලට item build එක විදිහට return කරගන්න අවශ්‍ය වෙනවා. ඔයාලට පුළුවන් context එකෙන් index එක ගන්න and මෙන්න මෙතන මේ මේවා commas දාලා හරියට වෙන් කරගන්න. හරි. right දැන් item build එකට කලින් අපි item count එක හදාගන්න ඕනේ. දැන් මම පෙන්වන්නම් කොහොමද අපේ මෙන්න මෙතන අපේ මෙන්න මෙතන අපි providers ලට ගියොත් අපේ provider එක ඇතුලේ තියෙන මෙන්න මෙතන item count එක කියන්නේ ඇත්තටම මෙන්න මෙතන තියෙන items වල length එකනේ. ඒ කියන්නේ මෙන්න මේ state එකට save වෙන cart items වල length එක. ඒකට තමයි අපි මෙන්න මෙතන items කියලා get එකක් හදාගත්තේ. මොකද මේක private field එකක්. අපිට වල මෙන්න මෙතන items කියන එකෙන් මෙන්න මේ items tick ගන්න ඔක්කොම ඊට පස්සේ items වල length එකෙන් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ item count එක හදාගන්න. වාඩි පුළුවන් item count එක ගන්න. එහෙනම් අපි provider එකට access කරන්න මොකෙන්ද? අපේ cart provider එකෙන්. ඒක තමයි අපි මෙන්න මෙතන define කරගත්තේ. cart provider එක ඇතුලේ තියෙනවා අපි පොඩ්ඩක් බැලුවොත් කාඩ් ප්‍රොවයිඩර් එක ඇතුලේ තියෙනවා items කියලා එකක්. items කියන්නේ ඇත්තටම ගත්තොත් අපි define කරගත්ත මෙන්න මෙතන තියෙන මෙන්න මේ getter එක. හරි. ඒකෙන් අපිට items ටික ඔක්කොම return වෙනවා. මෙතන items ටික එන්නේ ඔයාලට පේනවා මෙතන map එකක් විදිහට තමයි items ටික එන්නේ. but අපිට අවශ්‍ය වෙන්නේ integer එකක්.
මෙතැන්ට පුළුවන් වාට මේක ලෙන්ත් එක ගන්න. හරි. වාට පේන දැන් කොච්චර පහසු විදි කියලා මේ දේවල් කරගන්න එක. හරි. දැන් අපි මෙන්න මෙතන අපේ items ටික display කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. හරි. අපිට පුළුවන් මුලින්ම අපි item එක හදාගමු final item එක. මම මෙතනට item කියලා දෙන්න. නැත්තරම් මේ item එක cart එකක්. අපි final cart item එකක් තමයි හදාගන්න තියෙන්නේ. cart item item කියලා ගමු නැත්නම් අපි මේකට cart item කියලා ගමු. cart item එකක් තමයි හදාගන්න අවශ්‍ය වෙන්නේ. ඔයාලට පුළුවන් cart provider එකට ගිහිල්ලා items ටික අරගෙන right මෙතන මේ items ටික ඉන්නේ map එකක් විදිහට. මේ items ටිකේ values ටික ගන්න. values ටික අපිට අරගෙන මේක පුළුවන් ඔයාලට list එකක් විදිහට convert කරගන්න. list එකක් විදිහට convert කරගෙන මෙන්න මේ list එකේ index එක තමයි අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ ඒක ඔයාලට තේරෙන්නේ නැති කියලා. මොකද මම මෙතන cart provider එකට ගියොත් මේක ඉන්නේ map එකක් විදිහට. map එකේ values ටික ගන්න පුළුවන් අපිට. values ටික අරගෙන මේක list එකක් විදිහට convert කරගෙන. මොකද values ටික නේ මට අවශ්‍ය නැහැ. මට id එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මේක list values ටික ගත්තා. values ටික මම list එකක් විදිහට convert කරගත්තා. list එකේ current index එකට ගියා. දැන් මෙන්න මෙතන cart item කියන එකේ store වෙලා තින්නේ අපේ cart item එක. හරි. right දැන් අපිට දැන් මේක display කරගන්න විතරයි තියෙන්නේ. ඔයාලට පුළුවන් return කරගන්න. මම මෙතනට return කරගන්නම්. ආයෙත් අපි list style එකක්ම return කරගමු. මොකද මම මෙතන ලොකු UI එකක් implement කරගන්න ඔයාලට කියලා දෙන්නේ නැති නිසා. but ඔයාලට අවශ්‍ය නම් ලස්සන UI එකක් හදාගන්න. මම මෙතන list title එකේ title එක දාගන්නම්. මම text widget එකක් දැන්ට දාගන්නම්. text widget එකක් විදිහට. ඔයාලට පුළුවන් අපි හදාගත්ත cart item එක ගන්න. cart item එක ඇතුලේ තියෙනවා title එකක්. හරි. මම මේක දීලා save කරගත්තම ඔයාලට බලා ගන්න පුළුවන් වේවි අපි add කරගත්ත cart එකට add කරගත්ත දේවල් ටික මෙතන දැන් ලස්සනට display වෙනවා. හරි. මම මේ පැත්තට ගිහිලා එකක් add කරගන්න. අපි yellow scarf කෙනෙක් add කරගමු. එතනට આવොත් ඔයාලට පේනවා ලස්සනට දැන් මේ state එකේ changes වලට listen කරගෙන ඉන්නවා කියලා. ඉතින් ඔයාලට මතකද අපි inherited widgets වලින් මේ දේ කරගත්තා නම් අපිට stateful widget එකක් define කරලා මේ දේවල් එක ගොඩක් මේ වෙන ගොඩක් අපිට ලොකු code එකක් ලියා ගන්න අවශ්‍යයි. ඉතින් ඒක තමයි දැන් මෙන්න මෙතන අපිට provide එකෙන් resolve කරලා දීලා තියෙන්නේ. හරි. දැන් මම හිතන දැන් මේ ඔක්කොම දේවල් ඔයාලට හරියට තේරෙන්න ඕන කියලා. දැන් අපිට තියෙන්නේ simply අපේ UI එක ලස්සන කරගෙන යන්න. හරි. දැන් අපිට පුළුවන් title එකට පස්සේ subtitle එකක් දාගන්න. subtitle එක විදිහට මම පොඩ්ඩක් ටිකක් පොඩි වෙනසක් කරගන්නම්. කොලම් එක මම දාගන්නම්. මම කොලම් එක දාගෙන කොලම් එකේ children ලා ටික හරියට හදාගන්නම්. මට text widget එකක් තමයි ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මම text widget එකක් ගන්නම් මෙතනට. ඔයාලට පුළුවන් හදාගත්ත cart item එකේ මම මුලින්ම id එකත් මම මෙතනට print කරගන්නම්. මොකද මට වෙන දේවල් නැහැ print කරන්න ඇත්තටම ගත්තොත්. title එක amount එක ඔය වගේ දේවල් ටිකක් මෙතේ ඉන්නේ. right මම price එකයි quantity එකත් මම මෙතෙන්ටම දාගන්නම්. ඒක නිසා මට පුළුවන් string concatenations use කරගන්න මේකට. dollar sign එක එන්න අවශ්‍ය නිසා මම dollar sign එක මේ විදිහට දාගන්නම්. ඊට පස්සේ ඔයාලට පුළුවන් dollar අපිට පුළුවන් අපි අපේ cart item එකේ මම price එක ගන්නම්. right ඊළඟට ඔයාලට පුළුවන් amount එක දාගන්න. මෙතෙන්ට amount එක මෙතන මෙච්චර ප්‍රයිස් එකක් මෙච්චර amount එකෙන් වැඩි වෙලා කියන එක තමයි මම මෙතන හදාගන්නේ. වැඩි වීම වැඩි කිරීම ලකුණු තමයි මම මේ දිරේ x අකුර දාගත්තේ. හරි. right ඊළඟට පුළුවන් ඔයාලට cart items වල quantity එක මේකට දාගන්න. මම මේක save කරගත්තොත් ඔයාලට ලස්සනට මේ UI එක පේනවා. ඔයාලට පේනවා. මෙන්න මේ දේවල් තමයි අපිට හයක් add වෙලා තියෙනවා red t-shirt. right මම මෙන්න මෙතන cross axis alignment එක හදාගන්න. cross axis alignment dot ස්ටාර්ට් ඉදදාගත්තොත් ඔබ බලමු. හරි. ඔයාලට පේනවා මේ දේවල් ටික ලස්සනට ඇඩ් වෙනවා. මට ඔය ගන්න හොඳයි. ඊළඟට මට ට්‍රේලින් එක හදාගන්න. මොකද මට පුළුවන් වෙන්නේ මේ ට්‍රේලින් එක යටතේ ගිහිල්ලා මෙන්න මෙතන හයක් තියෙනවානේ. හයෙන් එකේ කඩු කරන්නත් පුළුවන් වෙනවානේ. මේක ක්ලියර් කරලම නැත්තම් මෙන්න මේ රෙඩ් ෂර්ට් කියන එක මට අයිම් කරලා දාන්නත් පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි ඒක හදාගමු. අපි මෙන්න මේක කන්ටේනර් එකෙන් රැප් කරගෙන අපි පොඩ්ඩක් මේක ඩෙකරේට් කරගමු. හරි. මං කල එකක් දෙන්න. කල එක විදිහට අපි දාගමුකෝ colors dot පොඩි orange එකක් දාමු. orange වගේ දාලා බලමු අපි. හරි ඔය ගාන අපි අතනවත් ඒ orange එක පොඩ්ඩක් වැඩි. අපි බලමු පොඩ්ඩක් opacity එක අඩු කරගමු අපි. ඔන්න ඔය ගාන වගේ. හරි ඔය ගාන හොඳයි. and ඔයාලට පුළුවන් වෙන්නේ margin එකක් දෙන්න. මට margin එක edge insect only මොකද මට බොටම් එකෙන් විතරයි මාජින් එකක් ඇඩ් වෙන්න ඕනේ. මම 10 වගේ දාගන්න බොටම් එකෙන්. හරි ඔය ගාන හොඳයි.
නැත්ත අපිට මෙනි මේ පැති වලිනුත් අපිට පුළුවන් ඒක නිසා මං ඕල් කියන එක යස් කරගන්න හැම ඩිරෙක්ෂන් එකෙන්ම මට 10 වගේ මාජින්නයක් ඇඩ්ඩෙන්න ඕන අන්න ඒ ගාන හොඳයි හරි ඔය ගාන හොඳයි අපි මේක කොන්ස්ටන්ට් එකක් විදිහට දාගමු හරි දැන් මම මේක එජස් රවුන්ඩ් කරන්න ඔය වගේ දේවල් කරගන්න යන්නේ නැහැ වෙනද වගේ හරි දැන් අපිට පුළුවන් ඉන්නෝනේ මං කලින් කිව්වා වගේ මෙන්න මෙතන මයිනස් සයින් එකක් වගේ අපි හදාගමු ඒක ක්ලික් කරගත්තට පස්සේ ඒ අයිටම් එක අඩු වෙන්න ඕනේ කියන්නේ එක එක අඩු වෙන්න ඕනේ ඇන්ඩ් එහා පැත්තෙන් අපි හදාගමු මේක කාට් එකට කාට් එකෙන් රිමූව් කරගන්න පුළුවන් ප්‍රොපර්ටි එක හරි දැන් මං ඒ දේවල් මෙන්න මේ කොණෙන්ම තමයි සෙටප් කරගන්න අවශ්‍ය වෙන්නේ ඒක නිසා ඔයාලට පුළුවන් ට්‍රේලින් කියන එක යූස් කරගන්න මම මෙතන ට්‍රේලින් කියන එක යූස් කරගන්නම් ට්‍රේලින් කියන එක ඇතුළට ඔයාලට දෙකක් හදාගන්න ඕනේ මොකද අයිටම් එකක් ක්වොන්ටිටි එක අඩු කරන්න පුළුවන් වෙන්න ඕනේ ඇන්ඩ් රිමූව් කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ ඒක නිසා මම මෙන්න මෙතනට රෝ එකක් දාගන්නම් රෝ එක ඇතුලේ චිල්ඩ්‍රන් දාගන්න පුළුවන් රෝ එක ඇතුලේ චිල්ඩ්‍රන් විදිහට වාට පුළුවන් මුලින්ම මම අයිකන් අයිකන් බටන්ස් දෙකක් තමයි මට අවශ්‍ය වෙන්නේ මම අයිකන් බටන් එකක් දාගන්න මුලින්ම ඔන් ප්‍රෙස්ඩ් එක අපි තියාගමු මොකද මම තාම මේ මෙතඩ්ස් මොනවද ඩිෆයින් කරගත්තේ නැහැ අපේ ප්‍රොවයිඩර් එක ඇතුලේ ඇන්ඩ් අයිකන් එක විදිහට වාට පුළුවන් රිමූව් කියන අයිකන් එක දාගන්න මම මෙතන දැන්ට අයිකන් එකක් තමයි අවශ්‍ය වෙන්නේ icons dot remove කියන icon එක මම add කරගන්නා right ඔයාලට වෙනවා remove කියන icon එක add කරගත්තට පස්සේ අපි UI එක වශයෙන් ගත්තම මේක පොඩ්ඩක් අවුල් යනවා වාට පුළුවන් මෙන්න මෙතනට ඇවිල්ලා main axis size එක define කරගන්න main axis size එක මම හරියට හදාගන්නා වාට පුළුවන් main axis size එක මින් වගේ දාගත්තොත් බලමු මේක කොහොමද හැසිරෙන්නේ කියලා හරිනේ මෙන් මෙන් ඇක්සිස් සයිස් එක මින් වගේ දාගන්න දැන් මම මෙන්න මෙතන මේ ඔපැසිටි එක පොඩ්ඩක් තව අඩු කරගන්න හරි ඔය ගන්න හොඳයි ඇන්ඩ් අපිට පුළුවන් වෙනෝනේ මේක රිමූව් කරන අයිකන් එක මම දාගත්තා ඇන්ඩ් මම මේක කොන්ස්ටන්ට් එකක් විදිහට දාගන්න හරි මෙන්න මෙතන රිමූව් කරගන්න අවශ්‍ය ලොජික් එක මම දාගන්න ඕනේ මොකද ඒක ප්‍රොවයිඩර් එකෙන්ම තමයි මම හදාගන්න අවශ්‍ය වෙන්නේ මම ඒක හදාගන්න හැටි ඔයාලට කියලා දෙන්නම් දැන් මම තව icon button එකක් දාගන්නම් මෙන්න මෙතනින් copy එකක් ගන්න තව icon button එකක් දාගන්න අවශ්‍යයි මේකෙන් අපිට පුළුවන් වෙන්න ඕනේ රිමූව් කරගන්න shopping cart එකෙන් මේ දේවල් රිමූව් කරගන්න ඒ නිසා ඔයාලට මෙතන icon එක තියෙන ඔය අපිට අවශ්‍ය නැ icon එක මේක flutter team එකෙන් අපිට දීලා තිනවා ඔයාලට පුළුවන් remove shopping cart කියන icon එක මෙන්න මෙතනින් ගන්න අපි බලමු මොකද්ද මේ රිමූව් ෂොපින් කාඩ් කියන එක නේ රයිට් වඩ පෙනෝ ලස්සන icon එකක් අපිට ගන්න පුළුවන් අපිට මෙන්න මෙතන මේ අතර පොඩි හිටසක් අවශ්‍ය නම් වඩ පුළුවන් සයිස්ඩ් බොක්ස් එකක් දාගන්න width එක මං 10 වගේ දෙන්න රයිට් සේව් කරගත්තත් ඔයාලට පුළුවන් මෙන්න මෙතන පොඩි හිටසක් ඇඩ් කරගන්න හරි ඔය ගන්න හොඳයි අපි දැන් මේ මෙතඩ්ස් ටික හරියට ඩිෆයින් කරගන්න මොකද මේක කාඩ් එකෙන් අයින් කරගන්න හරි මේ කාට් එකෙන් මෙතන වැලියු ක්වොන්ටිටි එක අඩු කරගන්න හරි මේ මෙතඩ්ස් ඩිෆයින් කරගන්න අපිට මෙන්න මේ විජෙට් ක්ලාස් එකේ ඇතුළේ නම් බෑ. ඉතින් ඔයා පොඩ්ඩක් හිතන්න ඇයි බැරි කියලා. මෙතන ඇයි බැරි කියලා හිතද්දී ඔයාලට තේරෙන්න ඕනේ අපි නොටිෆයි කරගන්න ඕනේ. අපිට නොටිෆයි කරගන්න බෑනේ මෙතන ඉඳන්. අපිට නොටිෆයි කරගන්න අවශ්‍ය නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ change notifier කියන ක්ලාස් එක ඇතුළේ ඉඳන් අපි මේක නොටිෆයි කරගන්න ඕනේ. ඉතින් හරි අපිට පුළුවන් මෙන්න මේ අපේ ප්‍රොවයිඩර් ක්ලාස් එක ඇතුළේම මෙන්න notify listeners ටික හදාගන්න අපිට පුළුවන් මේ methods ටික අපේ මෙන්න මෙතන මේ class එක තුළම define කරගන්න. ඉතින් ඒක අපේ UI එකටත් හොඳයි අපේ application එක වශයෙන් ගත්තම ඒකටත් හොඳයි. මම දැන් cart provider එකට ඇවිල්ලා මම මුලින්ම remove item එකක් remove කරගන්න method එක implement කරගන්න. ඒක ගොඩක් ලේසි නිසා remove කියන එක තමයි මම හදාගන්නේ. remove from cart. හරි. මේක පුළුවන් ඔයාලට void විදිහට define කරගන්න. මම මේකට දෙන්නම් remove item කියලා. remove item මම මුලින්මකට අනිවාර්යෙන් string product id එක මම pass කරගන්න ඕනේ. මොකද මම key value pairs විදිහට තමයි මේක define කරගෙන ඉන්නේ. product id එක තමයි මම key එක විදිහට දාගෙන ඉන්නේ. right? ඔයාලට මම මේක ආයෙත් පැහැදිලි කරොත් මොකද ඔයාලට තේරෙන මෙන්න මේ items කියන එක ඇතුලේ මං කී වැලියු පෙයස් තමයි මෙතන හදාගෙන ඉන්නේ මම ස්ට්‍රින්ග් විදිහට වඩ වෙන ප්‍රොඩක්ට් ID එක විතරයි ID එක තමයි මං දාගෙන ඉන්නේ හරි ඒ නිසා මං ID එක පාස් කරන්න මොකද්ද මේ රිමූව් කරගන්න හදන්නේ කියලා මං ID එක පාස් කරන්න ඕනේ ඊළඟට වඩ පුළුවන් වාගේ අයිටම්ස් ටික අරගෙන රිමූව් කරගන්න හරිම සරලයි රිමූව් කරගද්දි වඩ පේනවා අපි කී එක පාස් කරන්න වඩ පේන මේ රිමූව් කරගද්දි අපි කී එක තමයි පාස් කරන්න ඉතින් මෙතන කී එක තමයි මම මෙතන ප්‍රොඩක්ට් ID එක විතර පාස් කරගත්තේ හරි රයිට්
මේ රිමූ අයිටම් කියෙන මෙතඩ්ක ඇත්තරම අපි ඉම්පිමට කල ඉවරද දැන්වා අයිත් හිතන්න ඕන්. අපි මෙත නත්තරමගත්තු ෆංක්ෂනලිට එක වෙනවා අපි අනිවාරෙන් නොටිෆයි කරගන්න වශ්‍යයි නේද එහෙනම් වාට පුළුවන් මේක රිමූ කරගත්තමත් අනිවාරෙන් නොටිෆයි කරගන්නවාගේ මේ ස්ටේට් එකට ලිසන් කරගෙන ලිසනස්ල අනිවාරය මෙ මේ නොටිෆයි ලිසනස් කියන මෙතඩ්ඩගෙන් තමයි අපේ මේ ප්‍රොයිඩ් එක මේ හැමදේම වෙන්නේ. ඒක නිසා අනිවාරෙන්වා නොටිෆයි ලිසනස් කියනක හරිවාට හරිට දාගන්න එක ගොඩක් වැදගත්වෙනවා. හරි ඒක හරිට මතක තියාගන්න රයිට්. අපි ඊළඟට අනිත් මෙතඩ්ඩයක් මෙහෙම ඩිෆයින් කරගමු. දැන් මට අවශ්‍යන්නේ සිංගල් අයිටම්යක් රිමූ කරගන්න. මම මෙතන දෙන්නම් රිමූ සිංගල් අයිටම් ෆ්‍රොම් කාට්. හරි දැන් අපි ඉම්ප්ලිමෙන්ට් කරගෙන යමු මෙන්න මේ රිමූ සිංගල් අයිටම් ෆ්‍රොම් කාඩ් කියන එක. මෙතනදි මේ රිමූ සිංගල් අයිටම් ෆ්‍රොම් කාඩ් කියන්නේ වාටුන් දැන් මෙතන හයක් ඇඩ්ලා තිනවා. මම මෙන්න මෙතන මේ ග්‍රීන් ලකුණ නැත්තම් මෙන්න මේ රිමූ බටන් එක ක්ලික් කරගත්තා ඊපස්සේ මේක 5 4 3 විදිහට අඩු වෙලා යන්න ඕනේ. හරි අපි ඒක හදාගමු. රයිට් අපි දැන් බලමු කොහොමද මේ මෙතඩ් එක ඉම්ප්ලිමෙන්ට් කරගන්න කියලා. වාට පුළුවන් void මෙතඩ් එකක් ඩිෆයින් කරගන්න. මම මෙතන දෙන්න රිමූ සිංගල් ඉටම් කියලා රිමූ සිංගල් අයිටම්. අනිවාරෙන් මේකටත් මොකක්ද පාස් කරගන්න ඕනේ? අනිවාරෙන් ස්ට්‍රිං ID එක පාස් කරගන්න ඕනේ. ප්‍රොඩක්ට් ID එක ප්‍රොඩක්ට් ID. හරි දැන් ඔයා බලන්න ඕනේ මෙතන පාස් කරපු ප්‍රොඩක්ට් ID එක වැලිඩ් ID එකක්ද කියලා. වැලිඩ් ID එකක් නෙවෙයි නම් ඔයාට පුළුවන් මේක රිටර්න් කරලා දාන්න. මේක හරියටම අපිට චෙක් කරගන්න පුළුවන් මේක ගොඩක් පහසුයි. මම බලනවා මෙන්න මෙතන මෙන්න මේ items වල මෙන්න මේ අපි පාස් කරගන්න මෙන්න මේ කී එක කන්ටේන් වෙනවද කියලා. මෙන්න මේ ප්‍රොඩක්ට් කී එක ප්‍රොඩක්ට් ID එක අපි කන්ටේන් වෙනවද කියලා චෙක් කරගන්න පුළුවන්. කන්ටේන් වෙන්නේ නැත්තම් මෙන්න මෙතන නැත්තම් කියන කන්ඩිෂන් එක තමයි මම චෙක් කරන්නේ. මෙතන not කියන එක තමයි මම චෙක් කරගන්නේ. කන්ටේන් වෙන්නේ නැත්තම් අපිට පුළුවන් simply return වෙන්න. හරි right. හරි ඊළඟට ඔයාලට චෙක් කරගන්න අවශ්‍යයි. හිතන්නකෝ දැන් මම මෙන්න මෙතන එකක් නම් තියෙන්නේ. අපිට මේක රිඩියුස් කරගන්න බැරි වෙන්න ඕනේ. කියන්නේ එකක් නම් තියෙන්නේ මට මේක ක්ලියර් කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් දැන් මම චෙක් කරගන්න ඕනේ මෙන්න මෙතන මම රිමූව් කරගන්න යන අයිටම් එකේ දැනටමත් මේ කවුන්ට් එක එකට වඩා වැඩිද කියලා. එකට වඩා වැඩි නම් මම මෙන්න මේ කවුන්ට් එක අඩු කරන්න ඕනේ. හරි දැන් මට අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කවුන්ට් එක එකට වඩා අඩුද බලන්න. ඔයාලට පුළුවන් items වලට යන්න. ඉතින් මේක හරිම සරලයි. items වලට ගිහිල්ලා මෙන්න මේ key එක contain වෙනවද කියලා බලන්න පුළුවන් ඔයාලට. නැහැ මෙතන items වලට ගිහිල්ලා key එක contain වෙනවද කියලා බලන්න අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මේ items වල ඉන්න ඔයාලට පුළුවන් මේ product id එක යටතේ ඉන්න මේක null වෙන්න බෑ. අනිවාර්යයෙන් මෙන්න මේ quantity එක product ID එක යටතේ ඉන්න මේ quantity එක එකට වඩා වැඩිද කියලා බලන්න. එකට වඩා වැඩි නම් ඔයාලට පුළුවන් මේ items ටික update කරගන්න. items ටික update කරපු හැටි මතක තියාට මෙන්න මෙතන ඔයාලට පේනවා. මෙන්න මේ විදිහටම තමයි අපිට update කරගන්න අවශ්‍ය වෙන්නේ. අපිට අවශ්‍ය වෙන්නේ මොකක්ද? මේ quantity එක එකකින් අඩු කරගන්න. එහෙනම් මම මෙන්න මෙතන මෙන්න මේකම copy කරගන්නම්. අපිට පුළුවන් නැත්තම් මම මේක ආයෙත් ඔයාලට ලියලා පෙන්නන්නම්. ඔයාලට තේරුම් ගන්න පහසු වෙන නිසා ඔයාලට පුළුවන් items වලට යන්න. items ටික update කරගන්න තමයි අවශ්‍ය වෙන්නේ. කී එක පාස් කරගන්න ඕනේ. ඒ කියන්නේ මොන අයිටම් එකද අප්ඩේට් වෙන්නේ? අපිට මෙන්න මේ ප්‍රොඩක්ට් ID එකේ තියෙන කී එක තමයි මම අප්ඩේට් කරගන්නේ. කී එක තියෙන අයිටම් එක තමයි මම අප්ඩේට් කරගන්නේ. හරි. රයිට්. දැන් එහෙනම් ඔයාලට අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා මෙන්න මෙතනට existing existing cart item කියලා මම දෙන්න. දැටමත් තියෙන cart item එක තමයි මම වෙනස් කරලා ආයෙත් return කරගන්නේ. වාඩ පුළුවන් මෙන්න මෙතනට අලුතෙන් කාට් අයිටම් එකක් හදාගන්න. රයිට්. මෙන්න මෙතනට මම මේ දේවල් හරියට ෆෝමැට් කරගන්නම්. එතකොට ඔයාලට බලාගන්න ලේසි. රයිට්. සේව් කරගන්න. හරි. මෙන්න මෙතන ID එක වෙනස් කරගන්නනේ. එහෙනම් existing item එකේ ID එකම තමයි මේකට එන්න අවශ්‍ය. ඔයා title එක වෙනස් කරගන්නෙත් නැහැ. එහෙනම් existing item එකේ title එක තමයි මේකට එන්න අවශ්‍ය. price එක වෙනස් කරගන්නෙත් නැහැ. එහෙනම් existing item එකේ price එක තමයි මෙතනට එන්න අවශ්‍ය. ඔව් වෙනස් කරගන්නේ existing item එකේ quantity එක අරගෙන මේ quantity එකෙන් එකක් අඩු කරලා දාන එක. හරි මේ තියෙන්නේ දැනටමත් මේ quantity එක එකට වඩා වැඩි නම්. else එහෙනම් ඔයාලට තේරෙන්න ඕනේ මේ quantity එක එකක් නම් else කියන condition එකට එක කියන එක විතරනේ අහුවෙන්නේ. එහෙනම් එකක් නම් අනිවාර්යෙන් මේක අපේ cart items list එකෙන් අයින් කරලා දාන්න ඕනේ. එහෙනම් ඔයාලට පුළුවන් else condition එක ලියා ගන්න. ඔයාලට පුළුවන් items වලින් මෙන්න මෙතන තියෙන items වලින් මේක රිමූව් කරලා දාන්න. රිමූව් කරලා දාන්න මොකද්ද key එක කියලා පාස් කරගන්න ඕනේ. මෙන්න මේ product id එක යටතේ තියෙන product id කියන key එක යටතේ තියෙන values ඔක්කොම රිමූව් කරලා දාන්න පුළුවන් මෙන්න මෙතන else කියන condition එක යටතේ. හරි. තාම ඉවර නෑ මේ method එක define කළා. දැන් අපි බලමු මෙන්න මෙතන key එක valid නැත්තම් මම මෙතන return කරගත්තා.
ම මෙතනද බැලුව මෙතන අපි රිමූ කරගන්න අයිටම් සල කොන්ටි එකට වඩා වැඩිනම් ම මෙතන අඩු කර කොන්ටිටි එකක් වුණ ගම මේක රිමූ කරගත්තා. හරි තවමොකක්දමන් දාගන්න ඕනේ. වාට පේනවා අපි මෙන්න මෙතන තියෙන ගොඩක් මැදගත් නොටිෆයි ලිසන කියන එකත් අපි අනිවාරෙන් දාගන්න ඕන. හෙනම් ලිසනර්ස් ටික නොටිෆයි කරගන්න ඕනේ වා මේ විදිට වැලියස් අපි අයින් කරගත් ඉතින් මේක අනිවාරෙන් වැදගත්වා මේක හරියට මතක තියාගන්න ඕන. Right, then අපි මෙන මේ methods ටික මේවට බයින්ඩ් කරගමු. අපි යමුවාත් අපේ cart page එකට මෙන මේ onPressed වලට තමයි මම මේ දෙක හරියට දාගන්න අවශ්‍ය වෙන්නේ. හරි මුලින්ම මම remove කරගන්න එක define කරගන්න. මොකද මට එක කරගන්න හරිම ලේසියි. මට මෙන මෙතන මම මේක consumer widget එකේ මට මෙන මේ cart provider එකට access එක තියෙන මම consumer widget එකේ මේක wrap කරගත්ත නිසා ඔයාලට පුළුවන් මෙන මේක ඇතුළට ඇවිල්ලා cart provider එකට යන්න. කාඩ් ප්‍රොවයිඩ් එක ඇතුළට ගිහිල්ලා වඩ පුළුවන් මේ කාඩ් ප්‍රොවයිඩ් එක අපි වඩ මතකති අපි ඩිෆයින් කරා රිමූ අයිටම් කියලා මෙතඩ් එක මෙන්න මේකට ප්‍රොඩක්ට් ID එක පාස් කරගන්න තියෙනවා රයිට් මෙන්න මෙතනට අපි ප්‍රොඩක්ට් ID එක මෙතන ප්‍රොඩක්ට් ID එක අපි බලමු මොකක්ද කියලා ඩිෆයින් කරලා තින්නේ වඩ පේනවා අපි මෙතන තරම ගත්තොත් අපි මෙතන අයිටම් එක තමයි ඩිෆයින් කරගෙන ඉන්න අපිට පුළුවන් මෙන්න මෙතන අයිටම් එක කියන්නේ අපේ කාඩ් අයිටම් එකේ මෙතනට આવොත් අපි යටට આવොත් ක් අපි උඩට හෙම ලිස්ටිය බිල්ඩ එක යටතේ තියෙනවා මෙන මෙතන මේ තියෙන කාට් අයිටම් එක අයිඩියක තමයි මට අවශ්‍ය වෙන්නේ රිමූ කාට් අයිටම් එක තියෙන අයිඩියක මේකට පාස් කරගත්ත නම් හරි රයිට් ඊළඟට අපිට අවශ්‍ය වෙනවා මෙන මෙතන තියෙන රිමූ ශොපින් කාඩ් කියන එක එහෙනම් වඩ පුළුවන් කාට් ප්‍රොවයිඩ් එක ගන්න කාට් ප්‍රොවයිඩ් එක ගන්න වට මතකති රිමූ සිංගල් අයිටම් කියලා අපි ඩිෆයින් කරගත්තා මෙන්න මේකටත් අපිට පුළුවන් ID එක පාස් කරන කාඩ් අයිටම් එකේ ID එක මේකට පාස් කරගන්න. හරි ඔන්න අපි මෙතඩ්ස් ටික හරියට ඩිෆයින් කරගත්තා. අපි මේක පොඩ්ඩක් රීස්ටාර්ට් කරගමු අපේ ඇප්ලිකේෂන් එක. අපි හරියට මේ මෙතඩ්ස් ටික ඩිෆයින් කරගත්තා නම් දැන් මේ මෙතඩ්ස් ටික වැඩ කරගන්න ඕනේ. ඔයාලට පේනවා මේක අපි ආයෙත් ඇප්ලිකේෂන් එක රීස්ටාර්ට් කරගත්තා ඊපස්සේ මේ ස්ටේට් එක ඔක්කොම අයින් වෙලා යනවා. හරි මම මෙන්න මෙතනට දැන්ට මෙන්න මෙතන රෙඩ් ෂර්ට් 2 3ක් ඇඩ් කරගන්නම්. බලමු අපි මෙන්න මේවා ඇඩ් කරගෙන යමු. බලමු කාඩ් එකට ගිහිල්ලා අපි මෙන්න මේවා ඇඩ් කරගමු ගොඩක්. කාඩ් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා අපි ඒ පෑන් කියන එක අපි ඇඩ් කරගෙන තියෙන 3ක් ෂර්ට් 3ක් ඇඩ් කරගෙන තියෙනවා. අපි බලමු මේක රිමූව් කරලා. රයිට් රිමූව් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙතන රිමූව් කරගත්තට පස්සේ රයිට් ඔයාලට පේනවා අපි මේ මෙතඩ්ස් දෙක ඩිෆයින් කරගෙන තින්නේ පටලවාගෙන. අපිට රිමූ කරගන්න අවශ්‍ය නම් මෙන්න මෙතන තියෙන මෙන්න මේකෙන් තමයි කියන්නේ රිමූ කියන එකෙන් මට එකක් අඩු වෙන්න ඕනේ. ඒකනම් මම මෙන්න මේ මෙතඩ්ස් ටික මාරු කරගෙන තියෙනවා. මම මේක කට් කරලා මම මේකට දාගන්න. මම මෙන්න මෙතන තියෙන මේක කට් කරලා මෙන්න මෙතෙන්ට දාගන්න. හරි. රයිට්. දැන් අපිට පුළුවන් වෙනවා මේකෙන් එකක් අඩු කරගන්න. ඔයාලට පේනවා මෙන්න මෙතන මේ කවුන්ට් එක වෙනස් වෙනවා මේක කරගත්තොත් රිමූව් වෙලා යනවාට වෙනවා. දැන් මේ මෙතඩ්ස් ටික හරියට වැඩ කරනවා. මම මෙතන රිමූව් කියන එක ඔබා ගත්තම රිමූව් වෙලාම යනවා. හරි බලමු yellow scarf ගත්ත අයින් කළා. රයිට් දැන් එහෙනම් මේ මෙතඩ්ස් ටික හරියට වැඩ කරන. එහෙනම් ඔයාට දැන් තේරෙන්න ඕනේ කොච්චර පහසුවෙන් මේ ප්‍රොවයිඩර් කියන එක අපිට සෙටප් කරගන්න පුළුවන්ද කියලා. හරි දැන් අපි බලන්න ඕනේ ඔයාට තේරෙන අපිට මේ විදිහට ප්‍රොඩක්ට් පේජ් එකේ මෙන්න මෙතන අපි ආයෙත් ප්‍රොඩක්ට් පේජ් එකට ආවට පස්සේ මේ විදිහට එකක් ඇඩ් කරගත්තට පස්සේ මෙන්න මේවා ඇඩ් වෙන්න එහෙම අප්ඩේට් වෙන්නේ නැහැ. ඇන්ඩ් මෙන්න මේ කාඩ් එක කලර් එක එහෙම වෙනස් වෙන්නේ නැහැ. අපි මේ දේවල් ටික හදාගමු. අපි දැන් බලමු කොහොමද මේ දේවල් ටික හරියට හදාගන්න කියලා. රයිට් අපි මුලින්ම මෙන්න මෙතන තියෙන මේ අයිටම් කවුන්ට් එක වැඩි වෙන විදිහට ඒක හරියට හදාගමු. ඒක දැන් මම මෙන්න මෙතන මේ ටුඩු එකක් දාගෙන තින්නේ. අපි දැනට මේ විදිහට හાર્ඩ් කෝඩ් කරපු වැලියු එකක් තමයි දාගෙන තින්නේ. මම දැන් කියලා දෙන්නම් කොහොමද ඒක අපි හරියට ඇඩ් කරගන්නේ කියලා. අපි මෙන්න මේ විදිහට මේ කමෙන්ට් එක අයින් කරගමු. හරි. ටෙක්ස්ට් ජෙට් එකේ ටෙක්ස්ට් එක විදිහට තමයි මම දැන් දාගන්නේ. ඔයාලට මතකද කාඩ් ප්‍රොවයිඩර් එකෙන් මට ගන්න පුළුවන් අයිටම්ස් වල මම බලනවා මෙන්න මෙතන දැන්ටමත් තියෙන මෙන්න මේ කී එක කන්ටේන් වෙනවද කියලා. කන්ටේන් වෙනවද කියලා බලන්න පුළුවන් ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රොඩක්ට් එකේ ID එක පාස් කරගන්න. හරි. මෙන්න මේක කන්ටේන් වෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ කී එක යටතේ ස්ටෝර් වෙලා තියෙන අයිටම් එකේ quantity එක ගන්න. මේක quantity එක display කරගන්න ඉන්න අවශ්‍ය වෙන්නේ. මේක contain වෙනවා නම් ඔයාලට පුළුවන් ආයෙත් card provider එකට යන්න. card provider එකේ items වලට යන්න. items වලට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතන මේ product ID එක යටතේ store වෙලා තියෙන product එකේ ID එක යටතේ store වෙලා තියෙන
ඉටම්ස් අයිටම් එක ගන්න අයිටම් එක අරගෙන මේකේ ක්වොන්ටිටි එක ගන්න. ක්වොන්ටිටි එක ගන්න ඊට පස්සේ මේක අනිවාර්යෙන් ස්ට්‍රිං එකට කන්වර්ට් කරලා මෙතනට දාගන්න පුළුවන්. හරි. ඔය මේක හරියටම තිබ්බොත් දැන් else කියන else condition එක මම චෙක් කරගන්න ඕනේ. else මේක හරියටම නැතිනම් මට පුළුවන් just බින්දුව කියන එක දාගන්න. හරි. දැන් මං හිතන මෙතනදී කරගත දේ වලට මොකද්ද කියලා තේරෙන්න ඕනේ. මම මෙතනදී බැලුවේ අපි දැනටමත් මම මෙන්න මේ add කරගන්න යන product item එක දැනටමත් මෙන්න මේ කාඩ් ප්‍රොවයිඩර් එකේ සේව් වෙලා තියෙනවා නම් මේ ස්ටේට් එකේ මං ඒ සේව් වෙලා තියෙන ස්ටේට් එකේ ක්වොන්ටිටි එක ගත්තා. හරි. හරිම සරලයි. දැන් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ ඔයාලට පේන දැන් මේ විදිහට මේක අප්ඩේට් වෙනවා. රයිට්. ඔයාලට පේනවා ලස්සන්ට. ඔයාලට පේනවා මේක ලස්සන්ට අප්ඩේට් වෙනවා. හරි. රයිට්. දැන් අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ කාඩ් එකේ නැත්නම් අපි මෙතන මුලින්ම මෙන්න මේකේ ෆොන්ට් ස්ටයිල් එක පොඩ්ඩක් සෙටප් කරගමු. මම ටෙක්ස්ට් ස්ටයිල් එකක් දෙන්න. මට මේක බෝල්ඩ් වගේ දාගන්න ඕනේ. ඔයාලට බලන්න ෆොන්ට් වේට් එක අපි බෝල්ඩ් වගේ දාගමුනේ. බෝල්ඩ් මට හොඳයි බෝල්ඩ්. රයිට්. ඔය ගන්න හොඳයි. මම මෙන්න මේක කොන්ස්ටන්ට් එකක් විදිහට දාගන්න. හරි. රයිට්. ඔය ගන්න හොඳයි. මොකද මට මේක ලොකුවට බලා ගන්න පුළුවන්. දැන් මට මෙන්න මේක කලර් එක වෙනස් වෙන්න ඕනේ. එහෙනම් අපි යටට මම අපිට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ අපි හදාගත්ත ට්‍රේලින් අයිකන්ස් වල අපි ට්‍රේලින් කියන එකට කියවොත් ඔයාලට පේනවා ට්‍රේලින් වල ෆේවරිට් එකත් අපි වෙනස් කරගන්න ඕනේ. තාම අපි ෆේවරිට් ගැන කතා කරගත්තේ නැති නිසා මම ඒක ඉස්සරහට කියලා දෙන්නම්. දැන් මම හදා ගන්න ඕනේ මෙන්න මේ අයිකන් එකේ කලර් එක. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ shopping cart අයිකන් එකේ කලර් එක මම orange විදිහට වෙනස් කරගන්න ඕනේ. මේක මම click කරගත්තොත් ඒ කියන්නේ card එකට මේ item එක දැනටමත් add වෙලා තියෙනවා තියෙන. ඒ කියන්නේ මෙන්න මේ card එකට දැනටමත් මෙන්න මේ icon item එක අපි මෙන්න මෙතන mark කරගන්න item එක දැනටමත් add වෙලා නම් අපිට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ card එකේ කලර් එක පොඩ්ඩක් orange වගේ පෙන්නන්න. අපි දැන් බලමු කොහොමද ඕක හරියට කරගන්න කියලා. හරි. ඉතින් ඒක කරගන්නත් ගොඩක් අමාරු නැහැ. ඔයාලට කලර් එක ඩයිනමිකලි දෙකන්නේ අපිට පුළුවන් වෙන්න ඕනේ මෙන්න මෙතන තියෙන මම මෙතන කාඩ් ප්‍රොවයිඩර් එක යන්න. අපි බලමු මෙතන අපිට කාඩ් ප්‍රොවයිඩර් එකට ඇක්සස් නැද්ද කියලා. අපිට අනිවාර්යෙන් කාඩ් ප්‍රොවයිඩර් එකට ඇක්සස් තියෙන්න ඕනේ. කාඩ් ප්‍රොවයිඩර් එක ගමු අපි. මෙන්න මෙතන මේ ඇක්සස් එක නැත්නම් මේ කොන්ස්ටන්ට් එක දාගෙන තියෙන නිසා කාඩ් ප්‍රොවයිඩර් එකේ අපිට පුළුවන් අයිටම්ස් වලට ගිහිල්ලා මෙන්න මෙතන මෙන්න මෙතන තියෙන මෙන්න මේ අපි දැනටමත් මෙන්න මේ අපි චෙක් කරගන්න කී එක කන්ටේන් වෙනවද කියන මේ ප්‍රොඩක්ට් ID එක කන්ටේන් වෙනවද කියලා බලන්න. කන්ටේන් වෙනවා නම් ඒ කියන්නේ දැනටමත් මේක ඇඩ් වෙලා තියෙන. එහෙනම් ඔයාලට පුළුවන් කලර්ස් වල මම දැනට orange accent වගේ දාගන්න. හරි. else ඒ කියන්නේ කන්ටේන් වෙලා නැත්තම් කලර්ස් වලට ගිහිල්ලා grey color එක වගේ මම මේකට ඇඩ් කරගන්න. හරි. දැන් මම මෙතනදී බැලුවේ මෙන්න මේ items වල ඒ කියන්නේ අපේ state එක දැනටමත් මෙන්න මේ අපි add කරගත්ත item එක තියෙනවාද? add කරගත්ත item එක තියෙනවා නම් මම මෙතන orange color එකෙන් මේක display කරගන්නවා. right. ඔයාලට පේනවා මේක දැන් ලස්සනට display වෙනවා. මම මෙතන deep බලමු මෙන්න මෙතන වෙනම color එකක් අපි මේකට add කරගමු. මෙන්න මෙතන deep orange කියන color එක වගේ. right. ඔන්න ඒ color එක add වෙනවා. අපි දැන් ඔයාලට තේරෙනවා මේක click කරගත්තම මේ දේවල් හරියට update වෙනවා. මේකත් හරියට update වෙනවා කියලා දැන් ඔයාලට තේරෙන්න ඕනේ. ඉතින් මේවා ගොඩක් අමාරු දේවල් නෙමෙයි. right and මට දැන් අවශ්‍ය වෙනවා මෙන්න මෙතන අපි හදාගත්ත අපේ ස්නැක් බාර් එකත් හරියට දාගන්න. කියන්නේ මේක ඇඩ් කරගත්ත ගමන් අපිට ස්නැක් බාර් එකක් පෙන්වන්න ඕනේ මෙතන ප්‍රොඩක්ට් ඇඩඩ් කියලා. අපි ඒකත් හරියට සෙටප් කරමු. මේක ගොඩක් අමාරු දෙයක් නෙමෙයි. එක්ස්ට්‍රා දෙයක් විදිහට මම ඔයාලට කියලා දෙන්නේ. හරි. මෙන්න මෙතන ප්‍රොඩක්ට් එක ඇඩ් කරගත්තට පස්සේ මම ස්නැක් බාර් එකක් පෙන්වන්නම්. ඔන් ප්‍රෙස්ට් එක ඇතුළෙම තමයි ඔයාලට පුළුවන් ස්කැෆෝල්ඩ් මැසෙන්ජර් එකේ තියෙනවා ස්කැෆෝල්ඩ් මැසෙන්ජර් එක ගන්න. මේකේ තියෙනවා කන්ටෙක්ස්ට් එක අපි ගන්න ඕනේ මුලින්ම. කන්ටෙක්ස්ට් එක ඇතුලේ තියෙනවා show snack bar කියලා method එකක්. show snack bar. හරි. ඔයාලට මෙන්න මේකට snack bar එකක් තමයි return කරගන්න අවශ්‍ය වෙන්නේ. show snack bar කියන එකට snack bar එකක් ඔයාලට පුළුවන් return කරගන්න. snack bar එක අපිට content එක තමයි අපිට හරියට දාගන්න අවශ්‍ය වෙන්නේ. හරි. මෙතන මම content එක විදිහට දාගන්නම් text widget එකක්. මේකට මම දෙන්නම් added to cart කියලා. හරි. හරි. ඊළඟට ඔයාලට පුළුවන් මේකේ duration එකේම හදාගන්න. අපි මේක constant එකක් විදිහට දාගමු. හරි. ඔයාලට පුළුවන් මෙන්න මේකේ duration එකේම හදාගන්න. මම දැනට duration එක seconds එකක් එකකට වගේ දාගමු. duration එක පුළුවන් ඔයාලට හදාගන්න const duration. මේ කොන්ස්ට් එක නම් අවශ්‍යත් නැහැ. අපිට පුළුවන් කොන්ස්ට් ඩියුරේෂන් එක හදාගන්න සෙකන්ඩ්ස් එක සෙකන්ඩ් එකකට වගේ.
මේ කොන්ස්ට එක අවශ්‍ය නැහැ. හරි දැන් ඇඩ් කරගත්තට පස්සේ වාට ස්නැක් බාරයක් පෙන්වාවි. රයිට් වාට වෙන මේ ඉදිරි ස්නැක් බාරයක් පෙන්වනවා. රයිට් හරි. හරි දැන් අපිට ෆේවරිට් කියන එකත් එක තමයි වැඩ කරගන්න තියෙන්නේ. අපි බලමු අපේ කාඩ් එකට ගිහිල්ලා වාට වෙන මේ දේවල් හරියට ඇඩ් වෙලා තියෙනවා. අපි මෙන්න මෙතන මේ රිමූව් කියන එක මෙන්න මේ වටත් හරියට ස්නැක් බාරයක් අපි ඇඩ් කරගමු. ඒක නිසා මම මෙන්න මේ ස්නැක් බාර එක මෙතනින් කොපි කරගන්නම්. කොපි කරගෙන ඇවිල්ලා අපි යමු අපේ කාඩ් පේජ් එකට. කාඩ් පේජ් එකේ මෙන්න මේ විදිහට ආයිටම් එකක් රිමූව් කරගත්ත පස්සේ මම ස්නැක් බාර් එකක් ඩිස්ප්ලේ කරගමු අපි මෙතන දෙන්නම්. අපි දෙමු මෙතනට ආයිටම් රිමූව් කියලා, වන් ආයිටම් රිමූව් කියලා දෙමු අපි. වන් ආයිටම් රිමූව් and මෙන්න මෙතනට සම්පූර්ණ අපි මෙන්න මේ ආයිටම් එක රිමූව් කරගන්න එක තමයි මෙතනින් කරන්නේ. මම මෙන්න මෙතනින් කියන්නම් remove remove from cart. හරි ඉතින් මේ දේවල් නම් අවශ්‍යත් නැහැ. මම මේක පොඩ්ඩක් user friendly වෙන විදිහට තමයි මේ දේවල් ටික අපි දාගත්තේ. බලමු මේක වැඩ කරනවද කියලා. right order වෙනවා one item remove කියලා වෙනවා. හරි බලමු අපි දැන් මෙතන දෙකකට වගේ ඇවිල්ලා අපි බලමු red shirt කියන තැන අපි මේ දේවල් හරියට වැඩ කරනවද කියලා. වඩ පේනවා red shirt කියන තැනත් ලස්සන්ට දෙක කියන එක වැටලා තිනවා. මේක වෙන්නේ අපි මෙන්න මෙතන වාඩ වෙනවා මෙන්න මෙතන මේ විදිහට listeners ටික notify කරගන්න නිසා තමයි මේ දේවල් ලස්සන්ට මේ විදිහට update වෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා කොහොමද මේ provider එක හරියට අපි setup කරගන්න කියලා. දැන් ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලා කැමති product එකක් cart එකට save කරගන්න. අපි මේ විදිහට ගොඩක් click කරගත්තොත් මේ විදිහට product add වෙනවා ගොඩක්. ඊළඟට පුළුවන් ඔයාලට දැන් මෙන්න මේ snack bar එක පෙන්වන දිගටම ඊට අන්ට ඔයාලට පුළුවන් මේ විදිහට ඔයාලට පුළුවන් අපි add කරගත්ත ඔයාලට වෙනවා අපි අන්තිමට add කරගත්ත එක මේ විදිහට ලස්සන්ට පෙන්වනවා. purple jacket කියන එක ඊළඟට පුළුවන් මේව රිමූව් කරගන්න, මේවයි අඩු කරගන්න, මේ දේවල් ලස්සන්ට වාඩ පුළුවන් දැන් හරියට update කරගන්න. දැන් මේක ගොඩක් පහසු වෙලා තින්න මේකට state management provider හරහා use කරගන්න නිසා. හරි. හරි දැන් ඔයාලට තේරෙන්න ඕනේ අපි දැන් මේ එක widget එකක්වත් අපි state full widget නෙමෙයි. ඔක්කොම අපි stateless widget තමයි මෙතනදී use කරගත්තේ. වාඩ පුළුවන් අපි cart page එකට ගියොත් cart page එකේ තියෙන stateless widget එකක්. අපි products page එකට ගියොත් අපේ main page එක products page එකෙත් තියෙන අපි use කරගෙන තියෙන මේ විදිහට stateless widget එක. මොකද අපි දැන් state එක rebuild කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැන් මෙතන provider එකේ තියෙන මෙන්න මේ provider එකේ values තමයි වෙනස් කරගන්නේ. අපි මේවට listen කරගෙන ඉන්න නිසා අපිට පුළුවන් මේ notify කරගන්න listeners ටික අපිට හරියට මේ විදිහට අපිට පුළුවන් UI එක update එකේ තියාගන්න. හරි. හරි දැන් අපි ඊළඟ section එකේ හදාගන්න අවශ්‍ය ඉන්නේ තව පොඩි දේ අපිට කරගන්න තියෙන. දැන් අපිට මේ favorites කියන ටික හදාගන්න ඕනේ. මේ favorites කියන එක හදාගද්දී ඔයාලට දැන් මේ ඇත්තටම දැන් ෆේවරිට් කියන එක ඇත්තටම හදාගන්න පුළුවන් වෙන උනාට අලුතෙන් ෆේවරිට් ප්‍රොවයිඩර් එකක් හදාගන්න අවශ්‍යයි. ෆේවරිට් ප්‍රොවයිඩර් එක හදාගෙන මේ දේවල් හරියට සෙටප් කරගන්න තමයි තියෙන්නේ. හරි. ඉතින් මේ තව මෙතන මම ෆේවරිට් ප්‍රොවයිඩර් එකක් ඇත්තටම හදාගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ කාඩ් ප්‍රොවයිඩර් එක ඇතුලේ මේ මෙතඩ්ස් ටික හදාගන්න පුළුවන්. බට් මම මෙතනදී කියා දෙන්න අවශ්‍යයි, මට මෙතනදී එක්ස්ට්‍රා ස්ටෙප් එකක් ඔයාලට කියා දෙන්න අවශ්‍යයි. දැන් මෙන්න මෙතනදී ඔයාලට පේනවා අපි නිතරම ලිසන් කරගෙන ඉන්නේ එක ප්‍රොවයිඩර් එකකට විතරයි. හිතන්නකෝ ඔයාලට ප්‍රොවයිඩර්ස් ගොඩක් තියෙනවා. හිතන්නකෝ කාඩ් ප්‍රොවයිඩර් එකක් තියෙනවා, ෆේවරිට් ප්‍රොවයිඩර් එකක් තියෙනවා, යූසර් ප්‍රොවයිඩර් එකක් තියෙනවා, ඩේටා ප්‍රොවයිඩර් එකක් තියෙනවා. මේ විදිහට ප්‍රොවයිඩර්ස් ගොඩක් තියෙනවා නම් අපි මෙන්න මෙතන ප්‍රොවයිඩර්ස් ගොඩකට ලිසන් වෙලා මේ දේවල් කරගන්න විදිය වෙනස් ටිකක්. ඒක නිසා අපි ඊළඟ සෙක්ෂන් එකෙන් බලමු මේ විදිහට ප්‍රොවයිඩර්ස් ගොඩකට, කියන්නේ মালටි ප්‍රොවයිඩර්ස් වලට ලිසන් කරගෙන අපි මේ වැලියුස් කන්සියුම් කරන්නේ කොහොමද කියලා. හරි දැන් ඔයා දැක්කා provider.of කියන මෙතඩ් එකෙන් අපි හරියට කන්ටෙක්ස්ට් එක අපේ කන්සියුම එකේ කන්ටෙක්ස්ට් එක පාස් කරලා අපි කොහොමද අපේ ස්ටේට් එකේ සේව් වෙලා තියෙන අපේ කාඩ් provider ස්ටේට් එකේ සේව් වෙලා තියෙන values access කරගෙන අපි අපේ කාඩ් page එකේ හරියට display කරගන්නේ කියලා. දැන් මං ඊළඟ section එකේදී ඔයාලට ගොඩක් වැදගත් දෙයක් කියලා දෙනවා. දැන් මට අවශ්‍යයි favorite. අපේ favorite කොහොමත් අපිට දැන් favorite ටිකත් අපේ favorite page එකේ display කරගන්න අවශ්‍ය නිසා අපිට සිද්ධ වෙනවා favorite provider එකක් හදාගන්න. දැන් ඔයාලට තේරෙනවා අපිට කාඩ් ප්‍රොවයිඩර් කියලා එකකුත් තියෙනවා, ෆේවරිට් ප්‍රොවයිඩර් කියලා එකකුත් තියෙනවා. දැන් අපිට ප්‍රොවයිඩර්ස් දෙකක් තියෙනවා. ඕන දැන් අපිට ප්‍රොවයිඩර්ස් ගොඩකට යන හැටිද මම දැන් කියලා දෙන්න. අපි දැන් බලමු මේක කොහොමද කරගන්නේ කියලා අපේ ඊළඟ සෙක්ෂන් එකේ.